මැයි 24 සහ මැයි 25 වෙනිදා රජයේ සේවකයන්ට විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කරයි 141 දෙනෙකු අත්අඩංගුවට මෙන්න සම්පූර්ණ විස්තරය ගත වූ පැය 24ක කාලය තුල නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 223 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසායි ඒ සමග මේ දක්වා නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 10073ක් දක්වා ඉහළ ගොස් තිබේ විවිධ ස්ථාන පරීක්ෂා කිරීම ජංගම වෙළඳුන් සම්බන්ධ පරීක්ෂා කිරීම සහ බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කළ වාහන පරීක්ෂා කිරීම රැසක් ඊයේ දිනේදී සිදු වූ බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය එහිදී බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කළ වාහන 2049ක් පරීක්ෂා කර තිබේ ඊයේ දිනේදී හැඳුනුම්පත් ක්‍රමවේදය උල්ලංඝනය කර සංචරණ සීමා කඩ කරමින් ගමන් කළ 141 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ අද 18 වෙනිදා ඉරට්ටේ දිනයක් ඒ අනුව ඔබේ හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස බිංදුවද ඇතුළුව 2, 4, 6 හෝ 8 අංකයේ තිබේ නම් ඔබට අවශ්‍යතාවයක් සඳහා පිටතට පැමිණීමට හැකියාව තිබෙනවා යනුවෙන්ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය මේ අතර මැයි 24 වන සඳුදා සහ මැයි 25 වන අඟහරුවාදා රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ඒ බව දැනුම් දී ඇත